සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන සියලු දෙනාටම අද හරි ලස්සන දවසක් පුතේ. ඔව් සර් කිය. පුතාලගේ ආසම විෂය ගණිතය. පුතේ අපේ ජීවිතේ මොන මොහොතේ වෙනස් වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒ වගේ තමයි අපිට මේ තියෙන තාක්ෂණය. ඉරිදා දවසේ උදේ 8 සිට හවස 5 දක්වා ප්‍රදේශ රැසකට විදුලි ඇණහිටීමක් සිද්ධ කරා නඩත්තු කටයුත්තක් සඳහා. ඉතින් එතෙන්දී අපිට රජයත් එක්ක අපිට ආගිය කරන්න බෑ. ඒ නිසා අපි ඒක පස්සට දාගත්තා. ඉරිද තිබිච්ච පන්තිය අද අපි සුපුරුදු පරිදි උදේ 8ට 9 වසර ඊළඟට 10ට පටන් ගන්නවා 10 වසර. ඒ විදිහට පුතේ පන්ති ටික කරගෙන යනවා. හොඳට හගෙන ඉන්න. අන්න ඒ වගේ තමයි අපේ ජීවිතේ. සමහරක් වෙලාවට ශිෂ්‍යත්වේ ෆේල් වුණු දරුවෝ හරි ලස්සනට උසස් පෙළ සාමාන්‍ය පෙළ නියමිතව වැඩ කරගන්න. මම දන්නු මෙතන ඉන්න 180කට ආසන්න ප්‍රමාණයක් ශිෂ්‍යත්වේ අසමත්. මම ඇතුළුව. හරිනේ. ඒ නිසා ශිෂ්‍යත්වය කියන්නේ මාර විභාගයක් නෙමෙයි, පට්ට විභාගයක් නෙමෙයි. ඒ කාලේ අර නොදන්නා කාලයක් තුළ මහා අමුතු දෙමව්පියන්ගේ විභාගය කියලා තමයි අපි කියන්නේ. හරිනේ. ශිෂ්‍යත්වය කියන්නේ දෙමව්පියන්ගේ විභාගය. සාමාන්‍ය පෙළ කියන්නේ දරුවාගේ විභාගය. නෑ. සාමාන්‍ය පෙළ ගුරුවරයාගේ විභාගය. උසස් පෙළ තමයි දරුවාගේ විභාගය වෙන්නේ. හොඳට මතක තියාගන්න. ශිෂ්‍යත්වය කියන්නේ දෙමව්පියන්ගේ විභාගය. හරිද? සාමාන්‍ය පෙළ කියන්නේ ගුරුවරයාගේ විභාගය. එතකොට උසස් පෙළ කියන්නේ දරුවගේ විභාගය. ඒ නිසා පුතේ අපි කොහොම හරි හිමින් හිමින් අපි යන්න ඕන උසස් පෙළ දක්වා. උසස් පෙළ තමයි ඔබේ විභාගේ තියෙන්නේ. හරිනේ? හරි. අපි ගිය සතියේ කතා කරා පුතේ පයිතගරස් ප්‍රමේය සම්බන්ධයෙන්. හරිනේ? පයිතගරස් ප්‍රමේය කියන්නේ මොකද්ද? පයිතගරස් ප්‍රමේයෙන් අපිට ගන්න පුළුවන් වැඩ මොනවද කියලා අද මං චුට්ටක් කියලා දෙනවා. හරිනේ. මං හරි කැමති පුතාලට අමාරු ප්‍රශ්නයක් තියෙනවා නම් මාර මාසයි මං ඒවා එකින් එක හදනවා. ඒක තමයි මගේ ජීවිතේ පුතේ. මම හැමදාම මතක තියන් ඉන්නේ මට වැරදිච්ච තැන් ටික. තේරෙනවද? මගේ ජීවිතේ මං හරි කැමති වැරදුණු තැන් ටික මතක තියාගන්න. මොකද ඒවයින් තමයි අපේ ජීවිතේ සාර්ථක වෙන්නේ. ඒ නිසා පුතේ හොඳට මතක තියාගන්න. අමාරු ප්‍රශ්න තියෙනවා නම් කිසිම පැකිලීමක් නැතුව අමාරු ප්‍රශ්න ටික අහගන්න. හරි. ඔබට අවස්ථාව දෙනවා චැට් එකට දාන්න පුතේ. අමාරු ප්‍රශ්න තියෙනවා නම් 19යි මිශ්‍රභ්‍යාසයේ 3 වෙනි ගාන. හරි. මිශ්‍රභ්‍යාසයේ 3 වෙනි ගාන හරවට පොඩ්ඩක්. රයිට්. බලාගෙන ඉන්න. උදෑංග සර්ගේ ටියුට් එක මේ වෙනකොට සියලු දෙනාගේ මතේ තියෙන්න ඕන. මේ හරිද? ලබන සතියේ ඔයාලට අලුත් ටියුට් එක ලැබෙන සලස්සනවා. ලබන මාසෙට අදාළ. ඒ නිසා හොඳට මතක තියාගන්න අලුත් ටියුට් එක සිස්ටම් එක හරහා තමයි ගන්න වෙන්නේ. PDF වශයෙන් දාන්නේ නැහැ. හරි. අහගෙන ඉන්න. 16 මීටර උස කොඩි කණුවක් සිරස්ව තබා ගැනීමට එහි මුදුනට සවි කළ මෙන්න බලන්න පුතේ. මෙන්න මේ වගේ 16 මීටර උස 16 මීටර උස කොඩි කණුවක් සිරස්ව තබා ගැනීම සඳහා මුදුනට සවි කළ ආධාරක කම්බියක්. පුතාල දැක්ලා තියර පාරේ තියෙන ලයිට් කණු වලට ආධාරක කම්බි ගහලා තියෙනවා නේ. රයිට්. නැත්තම් හරේ මෙහි දුවර නිසා ආධාරක කම්බියක් කණුවේ පාමුල සිට 12 මීටර් දුරින් තිරස් පොළවට සම්බන්ධ කර ඇත. ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් වූ අනෙක් කම්බිය ප්‍රතිවිරුද්ධ දිශාව කියන්නේ පැටියෝ මේ පැත්ත. ප්‍රතිවිරුද්ධ දිශාව කියන්නේ මේ පැත්ත. තව කම්බියක් දාලලු. තව කම්බිය. මේක 16 මීටර්. අපිට කියනවා කණුවේ පාමුල සිට 9 මීටර්. 9 මීටර්. හා පොළවේ සිට 12 මීටර්. මේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් වුණ අනෙක් කම්බියේ කණුවේ පාමුල සිට 9 මීටර් දුරින් හා අනුවේ සිට 9 මීටර් දුරින් හා
පොළවේ සිට දොළහයි මීටර් උසින් අන්න පුතේ පොළවේ සිට මෙන්න මේ දොළහයි මීටර් කියන උසකට තමයි මේ කම්බිය ගැට ගහලා තියෙන්නේ. ඒ කියන්නේ උස තැනකට 12 මීටර් උස තැනකට තමයි මේක ගහලා තියෙන්නේ. අන්න ගොඩක් ළමයින්ට ඕක කියවලා තේරුම් ගන්න අමාරු ඇති. නමුත් මේ වගේ ගණන් හදන්න හදන්න ඔබ දියුණු වෙනවා පුතේ. සාමාන්‍යයෙන් පුතේ දරුවෙක් මගෙන් එක දවසක් ඇහුවා, සර් මට විභාගයට උඩින් දවසේ කරන්න ඕන වැඩක් කියන්නකෝ. දරුවෙක් මගෙන් ඇහුවා, සර් විභාගයට උඩින් දවසේ මම කරන්න ඕන වැඩක් කියන්න. ඊට පස්සේ මං කිව්වා, පුතේ සෑම පාඩමකම මිශ්‍ර අභ්‍යාස එක ගානක් හදලා යන්න හොඳටම ඇති. ඒ මොකද පුතේ, මිශ්‍ර අභ්‍යාස ගානක් හදන්න පුළුවන් නම් ඕනම ගානක් හදන්න පුළුවන්. පැහැදිලිද? අපිට කියනවා පොළවේ සිට 12 මීටර් උසින් කණුවක කණුවෙහි ගැට ගසා ඇත. මේ සඳහා භාවිතා කරන ලද කම්බිවල මුළු දිග සොයන්න. හරි පුතේ. දැන් අපිට විසඳ ගන්න ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? මෙතන ඍජුකෝණී ත්‍රිකෝණ තියෙනවද? මගේ පුතාලා දන්නවා පයිතගරස් ප්‍රමේය දාන්න පුළුවන් ඍජුකෝණී ත්‍රිකෝණ වලට පමණයි. පයිතගරස් ප්‍රමේය දාන්න පුළුවන් ඍජුකෝණී ත්‍රිකෝණ වලට විතරයි. එතකොට සත්තරනේ අපි බලන්න ඕන මෙතන ඍජුකෝණී ත්‍රිකෝණ තියෙනවද? ඔව් පුතේ. ඔතන තියෙනව දෙකක්. ඔන්න බලන්නකෝ. පුතාල දන්න කණුවක් සෑම විටම ලම්බකව. ඒවා පුතේ ප්‍රායෝගික දැනුම. සමහර ළමයි අඬ අඬ ඉන්නෝ. මං අහනවා ඇයි අඬන්නේ කියලා. සර් අපි පයිතගරස් ප්‍රමේය දන්නෝ. නමුත් සර් මේකේ අංශ කණුවයි කියලා දීලා නැහනේ. දෙන්න ඕන නැහැ පුතේ. ඒක තමයි ප්‍රායෝගික දැනුම, ප්‍රැක්ටිකල් දැනුම. හරිනේ? රයිට්. එහෙනම් අපිට කියනවා ඔන්න ඔය ගාන මේකත් ලම්බයි පුතේ. ඇයි? ඇයි පොළව කොයි වෙලාවෙත් සමාන්තරයි. හරිනේ? හරි. දැන් අපිට කියනවා මෙන්න මේ කම්බියේ දිගයි, මෙන්න මේ කම්බියේ දිගයි හෙව්වනම් මැච් එක ඉවරයි. පයිතගරස් ප්‍රමේය. ඔන්න දැන් මේකට දානවා පයිතගරස්. හොඳට බලගන්න. මෙන්න මේ ලොකු ත්‍රිකෝණයට දානවා පයිතගරස්. මං ගන්නවා පුතේ මේ කම්බියේ දිග x කියලා. ප්‍රායෝගික ගණන් වලදී අපිට ඔහොම ගන්න පුළුවන්. අපි ගිය සතියේ පුතාලට ඉගැන්නුවා. අහගෙන ඉන්න පුතේ. අපි ගිය සතියේ ඉගැන්නුවා පැටියෝ, හොඳට මතක තියාගන්න. ත්‍රිජිකෝණී ත්‍රිකෝණයක පාදතර සම්බදතාවය. අර රැවුල තියෙන මාම කෙනෙක් තමයි ඔක ඉදිරිපත් කරේ. කවුද? පයිතගරස්. මොකද්ද? ත්‍රිජිකෝණී ත්‍රිකෝණයක කර්ණයේ වර්ගය ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුවට සමාන. එහෙනම් ලියන පුතේ පයිතගරස් සම්බන්ධයේ. ඒක අනිවාර්යෙන් ලියන්න. පයිතගරස් සම්බන්ධ. x වර්ග සමාන 16 වර්ග දන්න 12 වර්ග 16 වර්ගය කීයද පුතා? මට උදව් කරන්න. 16 වර්ගය කීයද? 256. 12 වර්ගය කීයද? 12 වර්ගය 144. හරි. දැන් පැටි ඔය දෙක එකතු කරමු. මාත් එක වැඩ කරන සෙට් එක චැට් එකකින් මට උදව් කරන්න. හරි. එකතු කරමු. 400. දැන් පැටියෝ x වර්ග වර්ග නැති කරගන්න දෙපැත්තටම වර්ගමූල දානවා. එතකොට පුතේ වර්ගයට වර්ගමූලෙ කැපෙනවා. 400 වර්ගමූලෙ ඕනම කෙනෙක් දානවා 20යි. එහෙනම් පැටියෝ x කේ දිග 20 මීටර්. x කේ දිග 20යි. මේ කම්බියේ දිග 20යි. ලියා ගන්න පුතේ. ටක් ගාලා. අවශ්‍ය කෙනෙක් සටහනක් දාගන්න පටපට ගාලා. දරුවෙක් කියනවා ටියුට් එක නෙමෙයි පුතේ.
ඔයාලගේ අච්චුපතේ රජෙන් දීපු අච්චුපතේ මිශ්‍ර අභ්‍යාසයේ තුන්වෙනි ගාන. මේක මම ඉස්කෝලේ උගන්වනකොට පුතේ ඉස්කෝලේ උගන්වනකොටත් ගොඩක් ළමයින්ට අමාරු ගැටලුවක්. ඉසිත් ඉසිත්ලයි තාත්තා දැක්කේ නැහැ ගොඩ දවසක. ඔය ඉන්නේ අද. වෙනදා නම් අපි ඉස්කෝලේ යනකොට තාත්තා හම්බ වෙනවා. හරිනේ. හරි. ඉසිත් මතක තියාගන්න පුතේ මේ වගේ හොඳ ගැටලු මේකට කියන්නේ සුපිරි ගැටලු කියලා. ගොඩක් ළමයින්ට අමාරුයි කියන්නේ සුපිරි ගැටලු. පැට්ටියෝ මෙන්න මේ ගැටලු දෙක තුනක් බිත්තියේ ගහ ගන්න. ඉස්සර මම කරේ එහෙමයි. මම කරේ පාඩමකින් එක ගැටලුවක්. පාඩමකින් එක ගැටලුවක් බිත්තියේ ගහලා තියෙනවා. හැබැයි පුතේ ප්‍රශ්නේ විතරයි. සාමාන්‍යයෙන් මගේ අම්මා කවදාවත් මොන ඥාතියෙක්වත් කාමරයට එන්න දෙන්නේ නැහැ. ඒට හේතුව තමයි කාමරය ඇතුළේ තනිකරම නිකන් ග්‍රහලෝකාගාරය වගේ කොළහරින් මෙහෙන් අලවලා. හරිද? මම කරන්නේ ප්‍රශ්නේ අලවලා උත්තරේ තියෙන්නේ අර ගිනි පෙට්ටි තියෙන්නේ. ගිනි පෙට්ටියක් අලවලා උත්තරේ අර ගිනි පෙට්ටියට දාලා තියෙන්නේ. තේරෙනවද? මම විභාගයට උඩින් දවසේ කරන්නේ මට කම්මැලි හිතුනම නැගිටලා මම ප්‍රශ්නේ කියවලා ගාන හදන්න බලන්න. බැරි නම් අර ගිනි පෙට්ටිය ඇතුළේ උත්තරේ තියෙනවනේ. ඒක අරගෙන බලන්න. අන්නේ විදිහට පුතේ අපි ගොඩ ගියේ. එහෙනම් අලුත් ක්‍රම තමන්ගෙම කියලා අලුත් ක්‍රම ගොඩ නගන්න උත්සාහ කරන්න. එහෙම ළමයි තමයි කවදා හරි ජීවිතේ වෙනස් කරන්නේ. හරි. ඊළඟට පැටියෝ මෙතනත් ඔබට පේනෝ ඍජුකෝණී ත්‍රිකෝණය. මෙතන ඍජුකෝණී ත්‍රිකෝණේ අපි දැන් පාද ටික හොයා ගන්නවා. මේක 9යිනේ. එහෙනම් අනිවාර්යෙන් මේකත් 9යි. හරිද? හරි. ඊළඟට පුතේ මුළු කොඩි කණුව 16යි නේව. 16න් 12ක් ගියාම 4යි නේව. එහෙනම් මේක 4යි. ආන්න බලන්න. එහෙනම් මට දැන් y හොයන්න පුළුවන්. එහෙනම් ඍජුකෝණී ත්‍රිකෝණයක පාද දෙකක් දන්නවනම් ඉතුරු පාද හොයන්න පුළුවන්. පයිතගරස් දාන්න. හරි. මම මෙතෙන්ටම දානෝ. ආයිම බලාගෙන ඉන්න මැනික. රයිට්. y වර්ග සමාන y වර්ග සමාන 4 වර්ග ධන 9 වර්ග y වර්ග සමානයි පුතේ 4 වර්ගය 16 9 වර්ගය 81 y වර්ග සමාන 7යි ඒ වැඩේ අවුල්නේ මොකක්ද අවුල? චුට්ටක් අපි බලමු මොකක්ද අවුල කියන්නේ. අපිට කොහෙ හරි වැරදුනාද? එහෙම තමයි වෙන්න ඕන. වරදින්න ඕන. මොකක්ද උනේ? මොකක් හරි අවුලක් වුණා නම් කියන්න. ගාන කියවනකොට බලමු. 12 මීටර් දුරින් තිරස් පොළවට සම්බන්ධ කර ඇති අතර ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් වූ අනෙක් කම්බිය 90 පාමුල සිට 9 මීටර් දුරින් හා පොළවේ සිට 12 මීටර් උසින් පොළවේ සිට 12 මීටර් උසින් 90 ගැටගස ඇත මේ සඳහා භාවිත කරන ලද කම්බිවල දිග නෑ මෙතන කියන්නේ පුතේ බලා ගන්න 16 මීටර් උස කොඩි කණුවක් සිරස්ව තබා ගැනීමට ඒ සඳහා එහි මුදුනේහි සවිකර රයිට් හරි මෙන්න වැරද්ද ඔන්න බලා ගන්න ඇත්තටම ගාන අර තේරුම් කළ දීලා තියෙනවා මාදි ඔන්න බලන්න වැරද්ද තමයි මෙන්න මේ රූපේ පුතේ මෙතන කියන්නේ මෙන්න මෙහෙමයි හොඳට බලා ගන්න ශීර්ෂයෙන් නෙමෙයි පුතේ අනිත් ආධාරකය දාලා තියෙන්නේ. හොඳට බලාගන්න. අනිත් ආධාරකය දාලා තියෙන්නේ මෙතන ඉඳලා මීටර් 9ක් දුරින් මෙන්න මේ කොඩි කණුවේ. පොඩ බලාගන්න. කොඩි කණුවේ 12 මීටර් උසින් අන්න පුතේ. අන්න දැන් තමයි වැඩේපත් උනේ. අරමුණත් ගන්න හදන්න පුළුවන්. හැබැයි
අගයන් ටිකක් වෙනස් කරන්න ඕන. අහගිනේ. මෙන්න මේක දැන් තමයි තේරුන්නේ. කණුවේ තමයි ගැට ගහලා තියෙන්නේ. අපි හිතුවේ ශීර්ෂයේ ගැට ගහලා කියලා. නෑ නෑ. කණුවේ තමයි කම්බියේ ගැට ගහලා තියෙන්නේ. හරි. දැන් මැච් එක ගහන්න පුළුවන්. ලේසි. හරි. එහෙනම් දැන් මේ Y හොයා ගන්න ඉතාමත් ලේසි. අයිට වැඩිය ලේසි. Yට වැඩිය. අයිට වැඩිය ලේසි. හා දැන් මට කියන්න. Y වර්ග සමානයි 12 වර්ගය ධන 9 වර්ගය. Y වර්ග සමාන 12 වර්ගය 144 81යි. කීයද පැටියෝ 144 81 එකතු කරාම මට උදව් කරන්න චූටි 144 81 එකතු කරාම 225යි. එතකොට පුතේ වර්ග නැති කරගන්න දෙපැත්තම වර්ගමූලයක් දානවා. එහෙනම් y සමානයි 15යි. y 15යි. එහෙනම් පුතේ මුළු කම්බි වල දිග ගන්න පුළුවන්. මුළු කම්බි වල දිග ගන්න පුළුවන්. මෙතන 20යි. මෙතන 15යි. 35යි මීටර. ආදරණීය දුවේ පුතේ මම නම් දකින එක කාරණයක් තමයි මහලොකු දේවල් ඕනේ. මෙන්න මේ වගේ එක ගානක් දවසකට හැදුවනම් ඇති. සුපිරිම ගානක්. හැබැයි ගානේ පොඩි අවුලක් තියෙනවා. ගාන කියවනකොට තේරෙන විදියට දීලා නැහැ. ඔක ඊට වැඩිය ලස්සනට ගලපලා දෙන්න තිබුණා. මෙන්න මේ වගේ. මීටර් 9ක් දුරින් පොළවට සම්බන්ධ කර ඉන්පසු කණුවේ සිට කොඩි කණුවේ සිට කොඩි කණුවේ සිට මීටර් 12ක් දුරින් උසින් අනෙක් කෙළවර සම්බන්ධ කර ඇත කියලා අපිට පැහැදිලිව කියන්න තිබුණා. එහෙම වුණා නම් අපි වෙන කණුවක් ගහගන්නේ නැහැ. හරි. කමන්නේ. හරි. අත උසන්න මේක තේරුණු කට්ටිය. හරි. තව ඕන ගානක් තේරුණම් පුතාල කියන්න. පළවෙනි පැය භාගේ අමාරු ප්‍රශ්න සාකච්ඡා කරමු. තව මොන හරි ගානක් තියෙනවනම් පුතාලට අවශ්‍ය දෙයක් මට ටග් ගාලා චැට් එකට දා. අම්මේ උද්‍යංගසේකුව අමාරු ගානක් ලියලා ලැට් එකට දාන්න. ලැට් එකට නෙමෙයි චැට් එකට. හරියට ඇහෙනවද දන්නේ? CHAT. හරි. මොකද කියන්නේ? මිනිස්ටර් අභ්‍යාසයේ පළවෙනි ගාන. ආයි සුපිරියා. අනේ පුතේ මිනිස්ටර් අභ්‍යාසයේ පළවෙනි ගාන ගොඩක් දෙනෙක් ඉල්ලනවා. ඒ නිසා මම කරලා දෙනවා. පොඩක් අහගෙන. මේ ගාන විතරයි හදන්නේ හොඳ. හැම එකම හදන්න ගියොත් අද දවසේ යනවා. අද දවසේ මම අලුත් පාඩමකට යන්න ඕන. පොඩ බලාගෙන ඉන්න. මිශ්‍ර අභ්‍යාසෙ. පළවෙනි ගාන. ඒ. ඛණ්ඩාංකේ 4.5. මේකේ ඛණ්ඩාංකේ B. 10යි 13යි. අපිට කියනවා චණ්ඩලතා ඛණ්ඩාංක තලයක පිහිටි AB ලක්ෂ දෙක අතර කෙටිම දුර සොයන්න. එතකොට පැටියෝ මොලේ තියෙන ළමෙක් මෙන්න මෙහෙමයි කල්පනා කරන්නේ. ඔන්න බලන්න මොලේ තියෙන ළමෙක් ඛණ්ඩාංක ගැන අවබෝධයක් තියෙන්න ඕන. මම චුට්ටක් ඛණ්ඩාංක ගැන අවබෝධයක් නැති කෙනෙක්ට ඒ අවබෝධය ලබා දෙන්න හදන්නේ. පොඩක් අහගෙන පුතේ ඛණ්ඩාංකයක් දක්වන්නේ වරහණකින්. හොඳට බලන් ඉඳහන් කියලා එකපාරයි කියලා දෙන්න. ඛණ්ඩාංකයක් සෑම විටම දක්වන්නේ වරහණකින්. ඒ වගේම ඛණ්ඩාංකයක් ඇතුලේ දෙන්නෙක් ඉන්නවා. ඛණ්ඩාංකයක් ඇතුලේ ඉතා වැදගත් දෙන්නෙක් ඉන්නවා. පළවෙනි එක්කෙනාට කියන්නේ XC ඛණ්ඩාංකය. XG ඛණ්ඩාංකය. නැත්නම් XC අගය. දෙවෙනි එක්කෙනා අනිවාර්යයෙන්ම පුතේ Y හි ඛණ්ඩාංකය. මේව අපි දැනගෙන ඉන්න ඕන. ඛණ්ඩාංකයක හැමතිස්සෙම ඉස්සෙල්ල ඉන්නේ කවුද මැනික? X. ඊළඟට ඉන්නේ Y. එහෙනම් පුතේ, ඔතකොට පුතාලට දැන් පේනවා පළවෙනි ඛණ්ඩාංකය දිහා බලන්න. පළවෙනි ඛණ්ඩාංකය දිහා බලන්න. දැන් පුතේ, මෙතන මේ ඉන්නේ X. මේ ඉන්නේ Y. මේ ඉන්නේ X, මේ ඉන්නේ Y. මේ ඉන්නේ X, මේ ඉන්නේ Y. ඒ කියන්නේ පුතේ මෙතනින් කියවෙන්නේ x ගේ පැත්තට 4ක් ගිහිල්ලා
වයිගේ පැත්තට පහක් යන්න තේරෙනවද මෙතනින් කියන්නේ x ගේ පැත්තට හතරක් ගිහිල්ලා ඒ කියන්නේ පුතේ මෙන්න මෙතන හතරයි කියලා පැහැදිලිද x ගේ පැත්තට හතරක් ගිහිල්ලා ඊළඟට පුතේ මෙතන y ගේ පැත්තට පහක් ඒ කියන්නේ මෙතන පහයි මෙතන පහයි දැක්කද ඊළඟට පුතේ මෙතන කියන්නේ x ගේ පැත්තට 10ක් ගිහිල්ලා y ගේ පැත්තට 13ක් ගියාම තමයි b හම්බෙන්නේ. ආහහා. x ගේ පැත්තට 10ක් ගිහිල්ලා අන්න බලන්න චණ්ඩලතා. y ගේ පැත්තට 13ක් ගියාම අන්න 13 අන්න b හම්බෙන තැන. දැන් පුතාලට අද අලුත් දෙයක් ඉගෙන ගන්න. මොකද්ද? ඛණ්ඩාංක කියවෙන හැටි තේරුණා. खंडांक කියවන්නේ එහෙමයි අද කරන්නේ පයිතගරස් ප්‍රමේය පාඩමේ අවසාන ටික පුතේ x ගෙන් කියන්නේ x ගේ පැත්තට යන්න ඕන ගණන y ගෙන් කියන්නේ y ගේ පැත්තට යන්න ඕන ගණන හරි දැන් පුතේ මැච් එක ඉතාමත් ලේසි මේ පාදයේ දිග හොයන්න පුළුවන් මෙතන දිග 10න් 4ක් අඩු කරාම 6යි මේ පාදයේ දිග හොයන්න පුළුවන් පුතේ 13න් 5ක් ගියාම 8යි එහෙනම් පුතේ කෙටිම දුර කියන්නේ x කියලා ගත්තොත් නැත්නම් ab කියලා ගන්නත් පුළුවන් ab කියලා ගමුනේ හා කෙටිම දුර ab නම් ඔන්න බලන්න දානෝ පයිතගරස් සම්බන්ධය පයිතගරස් සම්බන්ධය එහෙනම් ලියන පුතේ ඔන්න බලන්න ab වර්ගය කර්ණේ වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුවට 6 වර්ගය දන 8 වර්ග AB වර්ගය සමාන 6 වර්ග කීයදමයි අම්මා 6 වර්ග 36යි නේද 8 වර්ග කීයදමයි අම්මා 8 වර්ගය 8 වර්ගය 64යි නේද 8 වර්ගය 64 එහෙනම් චන්ද්‍රලතා හරිම ලේසි 36යි 64යි 100යි නේද 100යි දැන් පුතේ දෙපැත්තම AB සමානයි 10යි AB සමානයි 10යි උත්තරේ 10යි අන්න බලන්න ඉතාමත් වැදගත් සංකල්පයක් ඉක්මන් කරන්න අඩුපාඩු තියෙන කට්ටිය ලියා ගන්න පටා ගන්න හරි සුපිරි ගාන පුතේ හරි 19යි දෙක අභ්‍යාසෙ 3 1 2 19යි දෙක අභ්‍යාසෙ 3 1 2 එක ගානක් මං කියලා දෙන්න පළවෙනි ගාන විතරක් පුතේ 19යි දෙක අභ්‍යාසෙ 3 පළවෙනි ගාන මං චුට්ටක් කියලා දෙන්න මොකද දරුවෝ දැන් මම බැලුවා දරුව 3-4 දෙනෙක් පුණා ඔක ඇහුවා. හරි. එකපාර එක ගානක් ඉත දෙන්න. අනිත් ටික ඔතකට හිතන්න පුළුවන්. ABCD රොම්බසයක් තියෙනවා. පුතේ රොම්බසයක විශේෂ ලක්ෂණේ තමයි විකර්ණ එකිනෙකට ලම්බයි. විකර්ණ එකිනෙකට ලම්බයි පුතේ. ඒ කියන්නේ විකර්ණ දෙක හරියටම අංශක 90කට කැපෙනවා. एक महा
අති ප්‍රබල ලක්ෂණයක්. අති ප්‍රබල. මෙතන කාඩ් එකේ ඉන්නේ නෙවෙයි තියෙන්නේ. හරි. දැන් අපිට කියනවා A B C D. A B C D. A B C D. මෙතන O අකුර තියෙනවා. මේ පාදයට මේ පාදේ සමානයි. හරි පුතේ. දැන් අපිට කියනවා රොම්බසේ DD සමානයි 16යි. ආහා. මේක 16යි. ඊළඟට කියනවා AC 12යිලු. AC 12යිලු. AC 12යි. ඒ කියන්නේ මේ දිග සම්පූර්ණයෙන්ම 12යි. හරි. දැන් අපෙන් අහනවා විකර්ණයේ ඕහිදී ඍජු කෝණය එකිනෙකට සමච්ඡේද නෙවෙයි. රොම්බසේ පරිමිතිය. රොම්බසේ පරිමිතිය කියන්නේ පුතේ වටේ දිග නෙව. රොම්බසේ පරිමිතිය කියන්නේ වටේ දිග නෙව. ඔන්න බලන්න සර් තර්ක කරන විදිය. බලන්න සුපිරියටම කියලා දෙනවා. ඒ කියන්නේ අත දරුවෙක්ට වුණත් තේරන විදියට ඉගැන්වීම තමයි ගුරුවරයාගේ හැකියාව. හොඳට අහගෙන. පුතේ AC පාදය 12ක් නම් ඒක සමානව බෙදුනමනේ මේ OC සහ OAN නේ. එහෙනම් මට ලියන්න පුළුවන් නේද OC කීයද? 6 සෙන්ටිමීටර් කියලා. 6 සෙන්ටිමීටර්. ඊළඟට පුතේ DB 16ක් නම් ඒක දෙකට බෙදුවම මට කියන්න පුළුවන් නේ 16 දෙකට බෙදුවම 8යි කියලා. හරිද? හරි. පුතේ රොම්බසයක විශේෂත්වය තමයි පාද ඔක්කොම සමානයි. එහෙනම් අපේ මැච් එක වෙන්නේ මෙන්න මේ ඍජු කෝණී ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය දාලා මෙන්න මෙතන x හොයාගත්තනම් මේකත් x මේකත් x මේකත් x වටේ ටික එකතු කරා නම් පරිමිතිය එනවනේ. ඔන්න බලන්න. බලන්න තර්කේ. එහෙනම් පුතේ මතක තියාගන්න මෙන්න මේ ඍජු කෝණී ත්‍රිකෝණයට දාන්න පයිතගරස්. ඔන්න දානවා. පයිතගරස් සම්බන්ධය. පයිතගරස් සම්බන්ධය. ඔන්න බලන්න. කර්ණයේ වර්ගය x වර්ගය සමානයි 8 වර්ග ධන 6 වර්ග. 8 වර්ග ධන 6 වර්ග. x වර්ග සමානයි 8 වර්ගය 64යි 6 වර්ගය 36යි. එතකොට x වර්ග සමාන 100යි. දැන් පැටියෝ දෙපැත්තම වර්ගමූලේ x සමාන 10යි. උත්තරේ 10යි සෙන්ටිමීටර්. ඒ කියන්නේ පැටියෝ මේ පාදයක දිග 10යි සෙන්ටිමීටර්. පාදයක දිග 10යි. එතකොට පුතේ පරිමිතිය ගන්න පුළුවන්. පරිමිතිය කියන්නේ ඒ වගේ හතරක්නේ. එහෙනම් 10 හතරෙන් ගුණ කරා නම් 40යි සෙන්ටිමීටර්. 40යි සෙන්ටිමීටර්. රයිට්. 40යි සෙන්ටිමීටර් ආව නම් ඔබ සැබෑ දක්ෂයෙක්. හරි. 10 සෙන්ටිමීටර්. ලියා ගන්න පුතේ. අවශ්‍ය කෙරෙක් ඉන්නවා. සර් ඇත්තටම මේ සර් ගණන් හදනකොට සර් අපිට පුදුම ආශාවක් දැනෙනවා සර්. ඇත්තටම මේ මාර සතුටුයි සර්.
දැන් මේක තනියෙන් හදපු කෙනෙක් ඉන්නවනම් උඩ පැනලා සතුට වෙන්න ඕන. ඇත්තටම පුතේ මේව හරි ප්‍රායෝගික ගැටලු. හරිද? මම ඔබට පොඩි කතාවක් කියන්න. ඕපදූපයක්. අත උස්සන්න කැමති කට්ටිය. ඕපදූප වලට කැමති කට්ටිය. අම්මෝ. ආ චන්දලතාල ටික. හොඳට අහගෙන ඉන්න. පුතේ හොඳට අහගෙන ඉන්න මම මේ කියන කතන්දරේ. සමහර දේවල් තියෙනවා හොඳට අහගෙන ප්‍රායෝගික දේවල් වලට කියන තවක් තමයි ජාමිතිය කියලා මතක තියාගන්න ජාමිතිය කිව්වම අම්මත් බයයි තාත්තත් බයයි පරම්පරා පිටින් බයයි හැබැයි පිටිය මතක තියාගන්න ජාමිතිය කියන්නේ ප්‍රායෝගික ගැටලු ඒ කියන්නේ එදිනෙදා ජීවිතේදී විසඳන්න වෙන ගැටලු තමයි ජාමිතිය කියන්නේ. ඔබ ගෙයක් ඉදිකරන්න ගියොත් ඔබට ජාමිතිය දැනගෙන ඉන්න ඕන. ඔබ මොන ව්‍යාපාරයක් කරත් ජාමිතිය දැනගෙන ඉන්න ඕන නම් හොඳයි. දැන් මේක උනා මේ දැන් හදපු ගාන මේ හැඩයට ඔබට කවදා හරි දවසක වහලක් ගහන්න ඒවි. ඔබ ඉංජිනේර කෙනෙක් වුණොත් මේ හැඩයට කවුරු හරි කස්ටමර් කෙනෙක් වහලක් ගිල්ලනවා. නිවසේ වත් මේ හැඩයට ඕන කියනවා. එතකොට ඔබ කොච්චර අසරණ වෙනවද ජාමිතිය බැරි නම්. ඒ හින්දා තමයි පුතේ ගණිතය පුළුවන් කියන්නේ ජාමිතිය පුළුවන් කියන්නේ. ගණිතය පුළුවන් කියන්නේ ජාමිතිය පුළුවන් කියන්නේ. පැහැදිලිද? හරි. ලියන්න අපේ අලුත් මාතෘකාව. අලුත් පිටුවකින් පටන් ගන්න අලුත් මාතෘකාව ප්‍රස්තාර. කීවෙනි පාඩමද? 20 වෙනි පාඩම. ප්‍රස්තාර. ලේන මාතෘකාව ප්‍රස්තාර අද සුපිරියටම කියලා දෙනු හරි ප්‍රස්තාර සුපිරි පාඩමක් මෙන්න මේ පාඩමේදී තමයි ගොඩක් ගුරුවරු ඇනගන්නේ. කියන්නේ සමහර ගුරුවරු ওই චූටි චූටි පාඩම් තියෙන පරිමිතිය වර්ගඵල ඒවයි අති දක්ෂව බව ළමයින්ට පෙන්වනවා. නමුත් මම පොඩි ප්‍රශ්නයක් අහන්න. පොඩි ප්‍රශ්නයක්. මම දන්නවා ඔබ මේ පාඩම කරලා තියෙන්නත් පුළුවන් නොකර තියෙන්නත් පුළුවන්. මම අහන පොඩි ප්‍රශ්නයක්. මෙන්න මේකට උත්තර දුන්නොත් මම හිතනවා ඔබට උගන්නපු ගුරුවරයා අති දක්ෂයේ මෙන්න ඔබට ලැබෙන ප්‍රශ්නේ ප්‍රස්ථාරයක් යනු කුමක්ද ඔන්න සමහර ගුරුවරු එරෙන තැන ඇත්තරම කියනවා නම් මම උගන්වන්න ඇවිල්ලා දෙවනි අවුරුද්දේ මගේ මේ දැන් 11 වෙනි අවුරුද්ද දෙවනි අවුරුද්දේ ළමෙක් මගෙන් ඕක ඇහුවා එදා තමයි මං හිතාගත්තේ මේව ඕන අපිට නැත්තම් විලි ලැජ්ජ වෙනවා දරුවෙක් මගෙන් ඇහුවා හරිද ප්‍රස්තාර කියන්නේ මොනවද මන් දන්නෝ පුතේ ප්‍රස්තාර කියන්නේ මොකක්ද කියලා ගොඩ ළමයට තේරුම් කරලා දෙන්න බෑ ඒ මොකද ඒ ළමයාගේ ඔළුවේ කන්සෙප්ට් එක සිද්ධාන්තය හරියට ඔළුවේ නැහැ හරිනේ රයිට් හොඳට අහගෙන ඉන්න දැන් උදයන්ග සර් උගන්වන්න හදන්නේ ප්‍රස්ථාරයක් කියන්නේ මොකද්ද? ප්‍රස්ථාරයක් හැදෙන්නේ කොහොමද? ඒ සියල්ල සුපිරියට විස්තර කරන්න හදා. හොඳට අහගිනි. හරි. දැන් සියලු දෙනා පෑන පැත්තකින් තියලා භාවනාවක් වගේ අහගෙන ඉන්න විතරයි තියෙන්නේ. පෑන පැත්තකින් තියලා කොන්ද කෙලින් කරගන්න. කොන්ද කෙලින් තියාගෙන භාවනාවක් වගේ අහගෙන ඉන්න. හරිනේ? අහගිනි. පුතේ ලස්සන කතන්දරයක් කියලා දෙන්න හදන්නේ පෑන පැත්තකින් තියන්න. හරි. පුතේ මම දැන් ගන්නවා රාශීන් දෙකක්. ඒ කියන්නේ රාශීන් කියන්නේ මොනවද සර්? හරි. ඒකින්දලම කියලා දෙන්න. ටුට්ටක් අහගෙන ඉන්නකෝ. මම මේ කියන දේවල් ටික හොඳට අහගෙන ඉන්න. එච්චරයි වෙන්න ඕන. මම මේ කියලා දෙන ටික හොඳට අහගෙන ඉන්න. පුතේ මේ පැත්තේ ගන්නවා සීනි ප්‍රමාණය සීනි Q
කිලෝග්‍රෑම් වලින් සීනි ගන්නෝ කිලෝග්‍රෑම් වලින් ඊළඟට මේ පැත්තේ ගන්නවා මිල මිල ගන්නවා රුපියල් වලින් සීනි ගන්නවා කිලෝග්‍රෑම් වලින් මිල ගන්නවා රුපියල් වලින් හොඳට අහගෙන ඉන්න අමුතු මැච් එකක් යන්න හදන්න උදයන්ග සර් ඔළුවට දාන්න හදන්නේ ප්‍රස්ථාරයක් කියන්නේ මොකද්ද ප්‍රස්ථාරයකින් වෙන්නේ මොනවද ප්‍රස්ථාරයකින් අපිට කරන්න පුළුවන් මොනවද ප්‍රායෝගික ජීවිතේ අපිට ඇයි ප්‍රස්ථාර ඕන වෙන්නේ හොඳට බලාගෙන ඒක තමයි ඔළුවට දාන්න හදන්නේ හරි පුතේ රාශීන් දෙකක් ගන්නවා මොකද්ද සර් රාශීන් කියන්නේ රාශීන් කියන්නේ පුතේ ගණනය කරන්න පුළුවන් දේවල් උස උස ගණින්න පුළුවන් බර සීනි වල කිස්කන්දය මිල රුපියල් වලින් මනින්න පුළුවන් අන්න ඒ වගේ පුතේ ඍජුව හෝ වක්‍රව මනින්න පුළුවන් නම් ආන්න ඒවට කියනවා භෞතික රාශීන් කියලා ඍජුව හෝ වක්‍රව මනින්න පුළුවන් නම් ඔව ලියලා තියාගන්න හොඳේ හරි ඇටිකේල් කාපු වල්ලුගුඩුව ටික වගේ මෙහෙම බලන් ඉන්න ටික දවසකින් පුතේ ටික දවසකින් ඕම මතක නැහැ ඊට පස්සේ දවසක මං අහන භෞතික මේ භෞතික රාශීන් කියන්නේ මොනවද කියලා විරිත්තන 32ම එළියට දාගෙන දත් 32ම ආන්න පුතේ ඒකට කියන්නේ අර අපේ පැත්තේ කියන්නේ ඇවරියම එළියට දානවා කියන අර දත් පේන්නේ hina වෙන එකට කියන්නේ ඇවරියම එළියට දානවා කියන අන්නේ වගේ මේ මම උදයන්ග සර් කියන දේවල් ඔයාලගේ පොතේ තියෙන ඕනේ උඩ තීරුවක් නිකන් තීරුවක් නේ තියෙන්නේ පිටුවක පොතේ පිටුවක නිකන් තීරුවක් තියෙන උඩ අන්න ඒකේ රතු පෑනින් ඕ ලියලා තියාගන්න අමතර දැනුමට භෞතික රාශීන් කියන්නේ ඍජුව හෝ වක්‍රව මනින්න පුළුවන් දේවල් ඍජුව හෝ වක්‍රව මනින්න පුළුවන් දේවල් ඍජුව හෝ වක්‍රව ඍජුව හෝ වක්‍රව මනින්න පුළුවන් නා ආන්නේවට කියනවා මොන ආදේවට කියන්නේ භෞතික රාශීන් කියලා හරි හොඳට අහගෙන ඉන්න පුතේ භෞතික රාශීන් කියන්නේ ඍජුව හෝ වක්‍රව මැනිය හැකි රාශි දරුවෙක් දැන් කෝල් එකක් දීලා මගෙන් අහනවා සර් ඍජු කියන්නේ මොකද්ද කියලා ලැජ්ජ හිතුණා කමන්නේ කාගෙන ඉන්නේ අහගෙන ඉන්නේ පුතේ ඍජු කියන්නේ කෙලින්ම මනින්න පුළුවන් ඒවා උස
දිග පළල කෙලින්ම මනින්න පුළුවන් හරිනේ ඊළඟට පුතේ වක්‍ර කියන්නේ කිසියම් සූත්‍රයක් භාවිතේ අපි දැන් හිතමු මේ බෝඩ් එකේ වර්ගඵලය වර්ගඵලය මනින්නේ කොහොමද කෙලින්ම හොයන්න බෑනේ දිග හොයලා පළල හොයලා ඒ දෙක ගුණ කරන්න එපෑයි අන්න ඒකට තමයි කියන්නේ වක්‍ර මැනීමක් කියලා පැහැදිලිද ඍජුව හෝ වක්‍රව මනින්න පුළුවන් නම් ආන්න ඒවට කියනවා මොකද්ද කියන්නේ භෞතික රාශි හොඳට අහගිනේ පුතේ චීනි කිලෝග්‍රෑම් එකක් එකයි නම් මිල රුපියල් 100යි කියලා හිතමු දැන් ඊට වඩා වැඩි ඒ ගැන හිතන්න එපා වැඩි 200යි 3ක් 300යි ඔබට රටාවක් පේනවා ඇති ඔන්න ඕක තමයි දැන් අපි රූපිකව පෙන්වන්න හදන්නේ 6ක් 600යි හරි දැන් හොඳට අහගෙන ඉන්න හොඳට අහගෙන ඉන්න පුතේ සීනි කිලෝග්‍රෑම් එකක් එකයි නම් රුපියල් 100යි දෙකක් නම් 200යි තුනක් නම් 300යි හරි දැන් මම ඕක රූපයකට ගන්න හදා ඕක රූපයකට ගන්න හදා xy මේක මම ගන්නවා සීනි කිලෝග්‍රෑම් වලින් මේක මිල y වලින් මිල y සීනි කිලෝග්‍රෑම් එකයි බලාගෙන ඉන්න උදෑංගස මොකද්ද මේ කියලා දෙන්න හදන්නේ කියලා ඉතා වැදගත් කාරණයක් කියලා දෙන්න හදා වඩා බලාගෙන ජීවිතේටම ප්‍රස්ථාර කියන්නේ මොකද්ද කියලා අවබෝධ කරලා දෙන්න හදයි. ආයි කාටවත් ඇඟිලි ගහන්න බැරි වෙන්නේ. හොඳට බලාගෙන. පුතේ. ඕන බලන්න. සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 100යි. ආ. දෙකක් 200යි. ආ. තුනක් 300යි. ආ මම මෙතන මට අර කොටු රෝල් නැති නිසා පොඩ්ඩක් එහා මෙහා යාවි. ඔයාලට ලස්සනට මේක අඳින්න පුළුවන්. හතරක් 400යි. ආ ඔය විදියට පැටියෝ ලස්සන සරල රේඛාවක් බිහි වෙනවා හරිද ලස්සන සරල රේඛාවක් බිහි වෙනවා එහෙනම් මතක තියාගන්න පුතේ මෙන්න මේවට තමයි කියන්නේ ප්‍රස්ථාර කියලා මේවට තමයි කියන්නේ ප්‍රස්ථාර කියලා ඒ කියන්නේ සර් හොඳට අහගින ඒ කියන්නේ රාශීන් දෙකක් සංසන්දනයේදී ඔන්න අහගෙන ඉන්න කවුරු හරි ඇහුවොත් ප්‍රස්ථාරයක් කියන්නේ මොකද්ද කියලා මෙන්න මෙහෙම කියන්න හොඳට අහගෙන රාශීන් දෙකක් සංසන්දනයේදී එක් රාශියකට සාපේක්ෂව අනෙක් රාශියේ විචලනය නිරූපණය කරන රූප සටහන ප්‍රස්ථාරයක් ලෙස හැඳින්වේ ආයිම කියමු මාත් එක කියමු රාශීන් දෙකක් සංසන්දනයේදී එක් රාශියකට අනුව අනෙක් රාශියේ සෙලවීම නැත්තම් විචලනය නිරූපණය කරන රූප සටහන ප්‍රස්ථාරයක් ලෙස හැඳින්වේ. තැනකට ගියාම ලැජ්ජ වෙන්නේ නැති වෙන තමයි උදැංග සරු ගන්නා. මේව අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕන. පැහැදිලිද? එහෙනම් මට කියන්න ආයිමත්. ප්‍රස්ථාරයක් කියන්නේ මොකද්ද? හා කියමු. ඔලියා ගන්න එපා එක මන් දෙනවා. රාශීන් දෙකක් සංසන්දනයේදී එක් රාශියකට සාපේක්ෂව අනෙක් රාශියේ විචලනය නිරූපණය කරන රූප සටහන ප්‍රස්ථාරයක් ලෙස හැඳින්වෙනවා. පැහැදිලිද? හරි. ලියන්න පුතේ මෙහෙම. ප්‍රස්ථාරයක් යනු කුමක්ද? ප්‍රශ්නයක් ලියා ගන්න. ප්‍රස්ථාරයක් යනු කුමක්ද? ප්‍රස්ථාරයක් යනු කුමක්ද? ප්‍රස්ථාරයක් යනු කුමක්ද? හරි. ලියන්න මෙහෙම. ප්‍රස්ථාරයක් යනු කුමක්ද? හරි.
යන්න. රාශීන් දෙකක් සංසන්දනයේදී රාශීන් දෙකක් සංසන්දනයේදී රාශීන් දෙකක් සංසන්දනයේදී රාශීන් දෙකක් සංසන්දනයේදී එක් රාශියකට සාපේක්ෂව අනෙක් රාශියේ විචලනය නිරූපණය කරන රූප සටහන ප්‍රස්ථාරයක් ලෙස හැඳින්වේ. හරි. චුටි පුතේ හොඳට අහගෙන ඉන්න. ඕක තමයි තැනකට ගිහිලා ලැජ්ජ වෙන්නේ නැතුව ප්‍රස්ථාරයක් කියන්නේ මොකද්ද කියලා ඇහුව කියන්න පුළුවන් දෙය. පුතේ මතක තියාගන්න. සුදු අහගෙන ඉන්න. මම මේ කියන දේ සුට්ටක් අහගෙන විනාඩියක්. පුතේ මේ දැන් සමහර ළමයින්ට හිතෙනවා ඇති සර් මෙච්චර බර වචන අපි ඉගෙන ගත යුතුද? ඔව් පුතේ. මොකද මගේ පන්තියේ සියලුම ළමයි උසස් පෙළ කරන්නේ මැක්ස්. ඔබ අයෝ ආට් කොම සාමාන්‍යයෙන් කරන්නේ නැහැ. මගේ පන්තියේ කට්ටිය සාමාන්‍යයෙන් කරන්නේ නැහැ. මැක්ස් බයෝ කරන සෙට් එක මේ වචන දැනගෙන ඉන්න ඕන. භෞතික රාශියක් කියන්නේ මොකද්ද? විචලනීය කියන්නේ සෙලවීම, වෙනස් වීම. ඒව දැනගෙන ඉන්න ඕන. හරිනේ? තව දැනගන්න ඕන වචන ටිකක් තියෙනවා. මං සුපිරියටම දෙන්න. මෙන්න මේක ලස්සනට දැනගන්න. ඉක්මන් කරන්න. සුපිරියටම අඳගන්න. මහ ලෝකු විශාලට ඕනේ, ප්‍රස්තාර කොළ ඕනේ. කොටරූල් වල අඳින්න පුළුවන් ලස්සනට. ඉක්මන් කරන්න. ලස්සන අඳින්න ඉක්මන් කරන්න. වගුව ගහලා ප්‍රස්තාරය අඳින්න. හරියට දැනගන්න පුතේ. පුතාලට ලස්සනට එනවා. මේකේ කියලා දෙන්න ඕන සුපිරි වචන ටිකක් තියෙනවා.
හරි. ඇඳලි වරණ කියන්න. හරි පුතේ. හරි දැන් ඇඳලි ඉවර කාණ්ඩේ හරි පොඩි සංඥාවක් දෙන්න පුතේ මම දන්නේ නැහැ වෙලාව කොහොමද කියලා සමහරු ඇඳලි ඉවර ඇති සමහරු ඇඳලා නැතු ඇති අත හරි උස්සන්න එතකොට මට බලා ගන්න පුළුවන් පන්තියෙන් භාගයක් අත උස්සලා නම් ඉස්සරහට යන්න පුළුවන් හරි චුට්ටක් බලාගෙන ඉන්න තාම නැහැ ඉක්මන් කරන්න වැඩි වෙලා ගන්න එපා ඉක්මන් කරන්න හරි පුතේ මේ දැන් පෑන පැත්තකින් තියා අහගෙන දැන් ගන්න රතු පෑන අතට ගන්න සියලු දෙනාම රතු පෑන අතට ගන්න ඉතා වැදගත් වචන ටිකක් කියලා දෙන්න හදා වචන ටිකක් කියලා දෙන්න හදා පුතේ පුතාලා දන්නව නේද ප්‍රස්ථාරයක් අඳිනකොට xy කියලා අපි ලකුණු කරනවනේ අන්න පුතේ අන්න xy මෙන්න මේකට තමයි කියන්නේ x කියලා මේකට තමයි කියන්නේ y කියලා මේකට කියන්නේ x කියලා මේකට කියන්නේ y ඒ නිසා හැමතිස්සෙම ප්‍රස්ථාරයක තිරස්සක්ෂිය x සිරස්සක්ෂිය y ආන්න එක මතක තියාගන්න සර් මොකද්ද සර් ඔය x කියන්නේ හොඳට අහගෙන ඉන්න x කියන්නේ පුතේ ස්වායත්ත විචලය x කියන්නේ මොකද්ද මම මෙතනින් ඉදමදි නිසා ලියනවා ඔයාලට එතනම ලියන්න පුළුවන් ස්වායත්ත විචල්‍ය රතු පෑනින් ලියන්න ඕන ස්වායත්ත විචල්‍ය මේව දැනගෙන ඉන්න ඕන නැත්තම් තැනකට ගියාම ලැජ්ජ වෙනවා ස්වායත්ත විචල්‍ය මේකට කියන්නේ පරායත්ත විචල්‍ය පරායත්ත විචල්‍ය x කියන්නේ පුතේ ස්වායත්ත විචල්‍ය ලියා ගන්න මාත් එක්කම සීනි කියන්නේ x මිල කියන්නේ y ප්‍රස්ථාරෙත් මෙතන x මෙතන y හරි x කියන්නේ පුතේ ස්වායත්ත විචලය y කියන්නේ පරායත්ත විචලය x කියන්නේ ස්වායත්ත විචලය y කියන්නේ පරායත්ත විචලය x කියන්නේ ස්වායත්ත විචලය y කියන්නේ පරායත්ත විචලය x කියන්නේ ස්වායත්ත විචලය y කියන්නේ පරායත්ත විචලය හරි දැන් කවුරු හරි අහුවොත් දැන් පෑන පැත්තකින් කියයි සර් ස්වායත්ත විචලය කියන්නේ මොකද්ද අපි දන්නේ නැහැ නේ සර් පරායත්ත විචලය කියන්නේ මොකද්ද හොඳට අහගිනේ සුපිරියටම කියලා දෙන්න අහගිනේ පුතේ ස්වායත්ත විචල්‍ය කියන්නේ තමන්ට අභිමත පරිදි වෙනස් කළ හැකි තමන්ට ඕන ඕන විදියට වෙනස් කරන්න පුළුවන් ඔන්න බලන්න සීනි සීනි මට ඕන ඕන විදියට වෙනස් කරන්න පුළුවන් ඔන්න බලන්න කඩේට ගිහලා මුදලාලිට කියන මුදලාලි සීනි කිලෝ දෙකක් දෙන්න නෑ 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 පහක් දෙන්න නෑ 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 තුනක් දෙන්න. වැඩිය මාරු කරන්නත් එපා. මුදලාලි එන්නකෝ. එන්නකෝ. පටාල් ගාන කන්ට දෙයි පාන. වැඩිය වෙනස් කරන්න යන්නේ. හරිනේ. පරායත්ත විචල්‍ය කියන්නේ පරායත්ත විචල්‍ය කියන්නේ තමන්ට ඕන විදියට වෙනස් කරන්න බැරි. පරායත්ත විචල්‍ය කියන්නේ පුතේ තමන්ට ඕන විදියට වෙනස් කරන්න බෑ. දැන් කඩේට ගිහිල්ලා
මේ සුදු ආගෙන ඉන්නකෝ කඩේට ගිහිල්ලා මිල වෙනස් කරන්න පුළුවන්ද ඔයාලට බෑනේ ඔන්න බලන්න මුදලාලි මට සීනි කිලෝ 5ක් දෙන්න මෙන්න රුපියල් 100ක් තියෙනවා රුපියල් 100ට සීනි කිලෝ 5ක් දෙ එන්නකෝ පුතේ එන්නකෝ වැඩක් කියන්න එන්නකෝ පට්ටාල් ගාලා දෙනවා ඇයි පුතේ රුපියල් 100ට සීනි කිලෝ 5ක් ගන්න පුළුවන් ආ මිල අපිට වෙනස් කරන්න බෑ අන්නේ වට කියනවා පුතේ පරායත්ත විචල් පැහැදිලිද සර් අද තමයි අපි දැනගත්තේ x කියන්නේ සායත්ත විචල්ය y කියන්නේ පරායත්ත විචල්ය කියලා මෙච්චර කල් සර් අපි xy ඇන්දා හැබැයි සර් ඔහොම දෙයක් නම් අපි දැනගෙන හිටියේ නැහැ ඔව් කියන කට්ටිය අතෝ සර් yes කියලා දාන්න මෙච්චර කල් ඔබ ඕක දැනගෙන හිටියේ නැහනේ yes කියලා දාන්න අද දැනගත්ත නම් yes කියලා දාන්න right සුපිරි හරි නියමයි පැටිය එහෙනම් මට කියන්න කට ඇරලා කියන්න ස්වායත්ත විචල්ය කියන්නේ මොකද්ද මේවා හරි හිමින් උගන්වන්න ඕන ඔබ මේ සම්බන්ධ වෙලා තියෙන්නේ 9 වසර සිද්ධාන්ත පන්තියට රිවිෂන් එක නෙමෙයි මේ මේවා හිමින් කරන්න ඕන ළමයාගේ ඔළුවට හිමින් දාන්න ඕනේ මේවා මට කියන්න කට ඇරලා ස්වායත්ත විචල්ය කියන්නේ මොනවද තමන්ට අභිමත පරිදි වෙනස් කළ හැකි පරායත්ත විචල්ය කියන්නේ මොකද්ද තමන්ට අභිමත පරිදි වෙනස් කළ නොහැකි පැහැදිලිද හරි මයික් එකේ සද්දයක් එනවා හරිනේ හරි එනවා ලියන්න මෙතනින් ලියන්න ස්වායත්ත පරායත්ත ලියවනේ යටි ලියන්න තරු ලකුණක් දාලා රතු පෑනෙම ලියන්න රතු පෑනෙම ලියන්න තරු ලකුණක් දාලා ස්වායත්ත විචල්‍ය යනු ස්වායත්ත විචල්‍ය යනු ස්වායත්ත විචල්‍ය යනු ස්වායත්ත විචල්‍ය යනු තමන්ට අභිමත පරිදි විනාඩියක් දෙන්න හරි ආගෙන ඉන්න ස්වායත්ත විචලක කියන්නේ තමන්ට අභිමත පරිදි වෙනස් කළ හැකි තමන්ට අභිමත පරිදි වෙනස් කළ හැකි රාශිය තමන්ට අභිමත පරිදි වෙනස් කළ හැකි රාශිය ස්වායත්ත විචල්‍ය ලෙස හැඳින්වේ स्वायत्त विचल्य अनु स्वायत्त विचल्य अनु तमंट अभिमत परिधि विनस्कल हक्की राशि इलंगट पुते इलंगट परायत्त विचल्य तल्लकुन दाली अन्न परायत्त विचल्य कियन्ने परायत्त विचल्य कियन्ने परायत्त विचल्य कियन्ने मकद पुते තමන්ට අභිමත පරිදි වෙනස් කළ නොහැකි රාශි පරායත්ත විචල්‍ය කියන්නේ තමන්ට අභිමත පරිදි වෙනස් කළ නොහැකි රාශි තමන්ට අභිමත පරිදි වෙනස් කළ නොහැකි රාශි තමන්ට අභිමත පරිදි වෙනස් නොහැකි රාශි තමන්ට අභිමත පරිදි වෙනස්කල නොහැකි රාශි වෙනස්කල නොහැකි රාශි හරි තමන්ට අභිමත පරිදි වෙනස්කල නොහැකි රාශි
अभिमत पारधि विनाश कर राशि हरि आगे नीन पुते लसन कतंदर कील दाने पोड पेन पेगी लसन कतंदर कील दाने मेन मेतंट चुट्टा पोड खीज मन से मेन मेतंट चुट्टा बलाकी पुताल्टनांग इट तीयने निसा मकान नोन है मट इट नैति निसा मम्म पुताल मकान नोन है आगिने पुते होंदट बलागिने इन्न अमुतु कतावा कीर देन हाद दें पुते होंदट आगिने होंदट आगिने पुताल में वगो दिक्कर गातना हाद सीनी किलोग्राम एक कमिल सी आई ने देखा कमिल दे सी है तुन कमील तुन सी है ओबट पे तेरे नो हैमती से मस सी एंग गुन बिनो एक सी एंग गुन कराम सी है देख सी दे सी है तुन तुन सी है ऐना मंग आन प्रश्ने सीन किलोग्राम में का कमील रुपियल एक्स ना मोले थी ना लामे एक मटा कल्पना कर लेके अन्न सीन किलोग्राम में का कमील रुपियल एक्स ना मटा की अन्न एक मिल की है दे पुलवान नंदा अन्न पुते औ पुते मुकाद सी आई एक्स सीन किलोग्राम में के एक्स नंग एक सी एंग वैडी कराम सी आई एक्स की आने वाई ने एमनी साल यान न पुलवां वाई समान है सी आई एक्स आन वाई समान है सी आई एक्स मिन्न में का तमाई में प्रस्तारे पुते मुकाद वाई समान है सी आई एक्स की आने ए प्रस्तारे नम නමට කියන නම තමයි ශ්‍රිතය. ඒකට කියන්නේ පුතේ ශ්‍රිතය කියලා. මේ වචන දැනගන්න ඕන. ප්‍රස්ථාරේ x හා y අතර තියෙන සම්බන්ධතාවයට රාශීන් දෙක අතර තියෙන සම්බන්ධතාවයට කියනවා පුතේ ශ්‍රිතයක් කියලා. එහෙනම් මගේ පුතාලා මතක තියාගන්න විභාගෙදී පුතේ ওই නම පාවිච්චි වෙනවා. පහත ශ්‍රිතය අඳින්න. එතකොට අපේ ළමයි බලන්න මොනවාද පුතේ මේ ශ්‍රිත කියන්නේ ශ්‍රිත කියන්නේ x y අතර නැත්තම් රාශීන් දෙක අතර තියෙන සම්බන්ධතාවය ශ්‍රිතය කියන්නේ මොකද්ද පුතේ රාශීන් දෙක අතර තියෙන සම්බන්ධතාවය පැහැදිලි නේ හරි ලියා ගන්න පුතේ මෙන්න මේක පොඩ්ඩක් ඇටිල් ලියා ගන්න පුතේ සීනි කිලෝ වල මිල x නම් සීනි කිලෝග්‍රෑම් ප්‍රමාණ x නම් මිල cix cix කියන්නේ y නේ පරායත් විචලනේ y සමානයි cix අන්න පුතේ ඕකට තමයි කියන්නේ ප්‍රස්ථාරයේ ශ්‍රිතය ඕක තමයි කොඳු නාරටිය ඕව ළමයි දැනගන්න ඕන ශ්‍රිතය මේවට තමයි කියන්නේ ශ්‍රිතය කියලා ශ්‍රිතය යටි ලියන්න තරල කුණක් දාලා රතු පෑණි ලියන්න තරල කුණක් දාලා රතු පෑණි ලියන්න පුතේ මෙහෙම ලියන්න රාශීන් දෙක අතර ඇති සම්බන්ධතාවය 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 ශ්‍රිතයක් ලෙස හැඳින්වේ
රාශීන් දෙක අතර ඇති සම්බන්ධතාවය ශ්‍රිතයක් ලෙස හැඳින්වේ. ශ්‍රිතයක් ලෙස හැඳින්වේ. රාශීන් දෙක අතර ඇති සම්බන්ධතාවය ශ්‍රිතයක් ලෙස හැඳින්වේ. හැඳින්වේ. හරි. අත උසන බලන්න. යස් කියලා ටයිප් කරලා දාන්න පුතේ. සුපිරියටම මේ ටික තේරුණා නම්. සුපිරියටම මේ ටික තේරුණා නම් යස් කියලා දාන්න. ආන්න බලන්න. පුතේ වෙන කිසිම ගුරුවරයෙක් ඔච්චර සරලව ඕක කියලා දෙන්නේ නැහැ. ඒ හින්දා තමයි ලංකාවේ ගොඩක් ළමයින්ට ගණන් බැරි. ඉස්සෙල්ලම පුතේ ගහක් වුණත් ඉස්සෙල්ලම හදන්න ඕන මුල. ගයක් හදනකොට ඉස්සෙල්ලම හදන්න ඕන යට ෆවුන්ඩේෂන් එක. හරි බිත්ති බැඳට වැඩක් නැහැ ලස්සනට. අන්න ඒ වගේ පුතේ හොඳට මතක තියාගන්න. අති වැදගත් මේ නෝට් එක. මේ ටික තේරුණා නම් මේ ටික තේරුණා නම් ඔබ සැබෑ දක්ෂයෙක්. කියන්නේ ඔබට ප්‍රස්ථාර පුළුවන්. මේ දැන් කියලා දීපු ටික පුතාට හොඳට අවබෝධ වුණා නම් පුතාට දැන් ප්‍රස්ථාර පුළුවන්. පැහැදිලි නේ? රයිට්. එහෙනම් පුතේ දැන් තමයි ඔන්න මැච් එකට බහින්න හදයි. ලියන්න මාතෘකාව. ලියන්න මාතෘකාව. ඛණ්ඩාංක තලයක් හඳුනා ගැනීම. ලියන්න මාතෘකාව. ඛණ්ඩාංක තලය හඳුනා ගැනීම. ගොඩක් දැනුම අඩු දරුවෙක්ට උනත් තේරෙන විදියට තමයි සරු ගන්න. හරි. ඛණ්ඩාංක තලය හඳුනා ගැනීම. හරි. රයිට්. පුතේ සුපිරිම කතන්දරයක් කියලා දෙන්න හදන්නේ. පුතාලට ප්‍රස්ථාර අඳින්න වෙන්නේ ඛණ්ඩාංක තලයක. පුතාලට අනිවාර්යෙන් පුතේ ප්‍රස්ථාර අඳින්න වෙන්නේ හැමතිස්සෙම මොකේද? ඛණ්ඩාංක තලයක. දැන් ඔන්න උදයන්ග සර් කියලා දෙන්න හදන්නේ ඛණ්ඩාංක තලයක් කියන්නේ මොකද්ද කියලා. උදයන්ග සර් කියලා දෙන්න හදන්නේ ඛණ්ඩාංක තලයක් කියන්නේ මොකද්ද? ඛණ්ඩාංකයක ඛණ්ඩාංකයක් ලකුණු කරන්නේ කෙසේද? ඒ කියන දේවල් සුපිරියටම කියලා දෙනවා. ඒ කියන්නේ පුතේ දැන් මේ වෙනකොට කිසිම දැනුමක් ගණන් වලට ලකුණු 10ක් තියෙන දරුවෙක් වුණත් මගේ මේ දේශනේ අහන් හිටියොත් ඕනම් ප්‍රස්ථාර ගැටලුවක් හදන්න පුළුවන්. ඒක මම විශ්වාසයෙන් කියනවා. ඒ නිසා හොඳට අහගෙන. හරි. ඛණ්ඩාංක තලයක් කියන්නේ පුතේ ඔබ දන්නෝ මෙන්න මේවට මොකද්ද කියන්නේ? කියලා ඔබ මට කියන්න. සුදුනෝන මේවට කියන්නේ මොනවද? මේවට කියන්නේ පුතේ සංඛ්‍යා රේඛා. මේවට මොනවද කියන්නේ චූටි? මේවට කියන්නේ සංඛ්‍යා රේඛා. මේවට කියන්නේ සංඛ්‍යා රේඛා කියලා. හරි. දැන් මේ සංඛ්‍යා රේඛාව තියෙද්දි එයාටම ලම්බකව තවත් සංඛ්‍යා රේඛාවක් අඳිනවා. එයාට ලම්බකව කියන්නේ මෙතන හරියට අංශක 90. ධන 1, ධන 2, ධන 3, ධන 4. මේ පැත්තේ ඍණ 1, ඍණ 2, ඍණ 3, ඍණ 4, ඍණ 5. පැටියෝ දැක්කද? සංඛ්‍යා රේඛා දෙක එකිනෙකට ලම්බයි. අන්න පුතේ. එකිනෙකට ලම්බව අඳිනු ලබන සංඛ්‍යා රේඛා දෙකකට තමයි කියන්නේ
ඛණ්ඩාංක තලයක් කියලා. මෙන්න මේකට තමයි කියන්නේ පුතේ ඛණ්ඩාංක තලයක් කියලා. මේකට මොකද්ද කියන්නේ? ඛණ්ඩාංක තලයක් කියලා කියනවා. මෙන්න මේ අක්ෂයට කියනවා මේකට කියන්නේ x අක්ෂය කියලා. මේ සංඛ්‍යා රේඛාවට x කියලා කියනවා. මේකට y කියලා කියනවා. මේක x මේක y. පුතාලා තව නමක් දාන්න මොනවාද? මේක ස්වායත්ත විචල්‍ය. මේක පරායත්ත විචල්‍ය. ඒකත් දැගත්තර කමක් නැහැ. මේක x අක්ෂේ මේක y අක්ෂේ. හරි. මෙන්න මේකට තමයි කියන්නේ පුතේ ඛණ්ඩාංක තලය කියලා. පුතාලට විභාගෙදී ප්‍රස්ථාරයක් අඳිනවා නම් ප්‍රස්ථාරය අඳින්න කලින් පුතාලා අනිවාර්යයෙන්ම ඛණ්ඩාංක තලයක් අඳින්න ඕනේ. පැහැදිලිද? රයිට්. දැන් අපි බලමු කොහොමද ඛණ්ඩාංක තලයක ඛණ්ඩාංකයක් ලකුණු කරන්න කියන. හොඳට බලාගෙන ඉන්න. හරි. පුතේ ඔන්න බලන්න. පුතාලා මට හරියටම කියන්නකෝ. මෙන්න මෙතෙන්ට එන විදිය කියන්නකෝ. මෙන්න මෙතන A කියන තැනට මේ A කියන තැනට එන්න පුළුවන් විදිය කියන්නකෝ. ඔන්න ඉන්න මෙතන ඉන්න මිනිහෙක් බලා ගන්න. මෙතන ඉන්න කූඹියෙක් නැත්තම් මිනිහෙක් ඉන්නවා. මේ කූඹියගේ නීතිය තමයි හරින් මෙහෙන් එන්න බෑ. කූඹියට ගමන් කරන්න පුළුවන් තිරස්ව සහ සිරස්ව පමණයි. හරිද? හරි. දැන් මෙයාට කියන මේ කූඹියට කියනවා මෙතෙන්ට එන්න කියලා. ඔය කූඹිය කරන්නේ මෙතනින් ගිහිල්ලා මෙතෙන්ට එන්න පුළුවන්. නැත්තම් මෙතනින් ගිහිල්ලා මෙතෙන්ට එන්න පුළුවන්. හැබැයි පුතේ මතක තියාගන්න අන්න එකට තමයි අන්නේ ගමන් මාර්ගයට තමයි කියන්නේ ඛණ්ඩාංකයක් කියලා. ඒ කූඹිය ගමන් කරන ගමන් මාර්ගය. ඔන්න බලන්න ලියන හැටි. හැමතිස්සෙම කූඹියගේ ගමන් මාර්ගය ඉස්සෙල්ලම ලියන්න ඕන x ඛණ්ඩාංකය. ඒ කියන්නේ x පැත්තට ගමන් කරපු දුර. x පැත්තට තියෙනෝ කීයක්ද? ධන 3ක්. ආන්න. x පැත්තට තියෙනෝ ධන 3ක් ගිහිල්ලා ආයිමත් y පැත්තට ඍණ 2ක් යන්න ඕන. ආන්න. දැක්කද? x ගේ ධන පැත්තට 3ක් ගිහිල්ලා y ගේ ඍණ පැත්තට 2ක් යන්න ඕන. අන්න ඕකට තමයි කියන්නේ ඛණ්ඩාංකය. ඛණ්ඩාංකය. ඛණ්ඩාංකය කියන්නේ ඕක. හරිද? ඛණ්ඩාංකය. හරි. තව ඛණ්ඩාංකයක් ලකුණු කරමු බලන්න. එතකොට පුතාලට තව පැහැදිලි. ආමෙන්න මෙතන බලමු. හරි. මට කියන්නේ B ගේ ඛණ්ඩාංකය. ආ කියන්න. සුදු. ඉස්සෙල්ලම X ගේ පැත්ත. B ගේ ඛණ්ඩාංකය කියන්නේ බලන්න. කියන්න බලන්න. ඔව්. දාන්න බලන්න චැට් එකට B ගේ ඛණ්ඩාංකය. එහෙමනම් ඔයාලා මාත් එක්ක හොඳ ගමනක් යන්න පුළුවන්. මම ඔයාලට ගණිතය පොවන හොඳේ. බය නැතු ඉන්න. මම ඔයාලට ගණිතය පුළුවන් කරනවා. ඒක මගේ පොරොන්දුවක්. B ගේ ඛණ්ඩාංකය. ඔබට දැන් තියෙන ලකුණු 15 වෙන්න පුළුවන්. ඒක ගණන් ගන්න එපා. මටත් ඉස්සර ලකුණු පොඩි ගානයි තියෙන ලකුණු 15යි 20යි. එහෙම හිටපු ළමෙක් මං. කියන්න බලන්න ඛණ්ඩාංකය. ඔව් පුතේ. බලන්න B ගේ පැත්තට යන්න නම් ඉස්සෙල්ල ඍණ 3ක් x ගේ පැත්තට එන්න ඕන. ඍණ 3ක්. ඊළඟට y ගේ පැත්තට ධන 2ක් එන්න ඕන. ඍණ 3යි ධන 2. අත උස්සන්න මේක තේරුණු කන්. ආන්. හරි. ලියා ගන්න පුතේ. ඔන්න ඕකට තමයි කියන්නේ ඛණ්ඩාංක තලයක ඛණ්ඩාංක ලකුණු කිරීම කියලා. ඉක්මන් කරා. ඛණ්ඩාංක තලයක ඛණ්ඩාංක ලකුණු කිරීම. ඉක්මන් කරා. තේරුණා නම් yes කියලා දාන්න.
හරි. ඛණ්ඩාංක තලයක ඛණ්ඩාංක ලකුණු කිරීම. හරි. දැන් මම පොඩි අභ්‍යාසයක් දෙන්න හදන්නේ. මම දැන් දෙනෝ ඛණ්ඩාංක ටික. මගේ පුතාලට පුළුවන් වෙන්න ඕන අන්නේ ඛණ්ඩාංක අන්නේ ඛණ්ඩාංක වලට අදාළ ඛණ්ඩාංක තලයක් ඇඳලා අන්නේ ඛණ්ඩාංක ටික ලකුණු කරන්න පුළුවන් වෙන්න ඕන. හරිනේ. අර කිව්වේ නැද්ද ඛණ්ඩාංක තලයක් කියන්නේ මොකද්ද කියලා? ඛණ්ඩාංක තලයක් කියන්නේ මොකද්ද කියලා ලිව්වේ නැද්ද? හරි ලියන්න මෙහෙම. ඛණ්ඩාංක තලයේ යනු ඛණ්ඩාංක තලයේ යනු ඛණ්ඩාංක තලයේ යනු ඛණ්ඩාංක තලයේ යනු එකිනෙකට ලම්බකව එකිනෙකට ලම්බකව එකිනෙකට ලම්බකව ශූන්‍ය හරහා ශූන්‍ය කියන්නේ බිඳුව ශූන්‍ය කියන්නේ බිඳුව එකිනෙකට ලම්බකව ශූන්‍ය හරහා ලම්බකව කියන්නේ පුතේ අංශක 90ක් ඇති වෙන පරිදි ශූන්‍ය හරහා ශූන්‍ය හරහා ලම්බකව ශූන්‍ය හරහා ඡේදනය වන සංඛ්‍යා රේඛා දෙකක් ශූන්‍ය හරහා ඡේදනය වන සංඛ්‍යා රේඛා දෙකක් ඡේදනය වන සංඛ්‍යා රේඛා දෙකක් අඩංගු රූපය අඩංගු රූපය ඛණ්ඩාංක තලයක් ලෙස හැඳින්වේ අඩංගු රූපය ඛණ්ඩාංක තලයක් ලෙස හැඳින්වේ ඛණ්ඩාංක තලයක් ලෙස හැඳින්වේ රූපය එකිනෙකට ලම්බකව ශූන්‍ය හරහා ඡේදනය වන සංඛ්‍යා රේඛා දෙකක රූපය ඛණ්ඩාංක තලයක් ලෙස හැඳින්වේ. හරි. ඛණ්ඩාංක තලයක් ලෙස හැඳින්වේ. හරි. දැන් පුතේ මම පුතාලට දෙනෝ ඛණ්ඩාංක ටිකක්. අන්නේ ටික ඛණ්ඩාංක තලයක ලකුණු කරන්න. ලියන්න පුතේ මෙහෙම. ලියන්න මෙහෙම. පහත දී ඇති ඛණ්ඩාංක. පහත දී ඇති ඛණ්ඩාංක. පහත දී ඇති ඛණ්ඩාංක ඛණ්ඩාංක තලයක ලකුණු කරන්න පහත දී ඇති ඛණ්ඩාංක ඛණ්ඩාංක තලයක ලකුණු කරන්න පහත දී ඇති ඛණ්ඩාංක ඛණ්ඩාංක තලයක ලකුණු කරන්න අංක 1 A ඍණ 3යි ධන 5 B ධන 3යි ඍණ 5 3 C ඍණ 3යි ඍණ 5 4 D ධන 3යි ධන පහ හරි ඔච්චරයි වැඩිය නැහැ ගණන් හතරයි මේ හතර ඔබට ඛණ්ඩාංක තලයක ලකුණු කරන්න පුළුවන් නම් ඔබට ප්‍රස්ථාර පුළුවන් මමනි කියන්නේ ඔබට ප්‍රස්ථාර පුළුවන් හරි ඉක්මන් කරා
ඔය ගණන් හතර හරියටම ඛණ්ඩාංක තලයක ලකුණු කරන්න පුළුවන් නම් ඔබට සුපිරියටම ප්‍රස්ථාර පුළුවන්. සාමාන්‍ය පුතේ උදයන්ග සර් පාඩමක් කරනකොට මුල දැනුම හොඳට බලනවා. අය හත අට දැනුම තියේද කියලා බලන්න ඕනේ. ලස්සන අඳින පුතේ කණ්ඩායම් කතල. Banker. හරි පැටියෝ ඔන්න බලන්න සුදු ඔන්න දැන් මම ලකුණු කරනවා පළවෙනි එක වෙලාව ඇති නේ මනික ඇති අහගෙන ඉන්න ඍණ 3 ධන 5 මෙතනින් කියන්නේ පුතේ කූඹියට කියනවා උඹ x ගේ ඍණ පැත්තට 3ක් ගිහිල්ලා y ගේ ධන පැත්තට 5ක් යන්න ආ කූඹියෝ කූඹියෙක් තමයි මේ ගමන් කරන්නේ x ගේ ඍණ පැත්තට 3ක් යන්න. ආ මේ x ගේ ඍණ පැත්තට 3ක් යන්න. ධන පැත්තට 5ක් යන්න. ආ ආ ඔන්නතන ලකුණු කරා නම් ඔබ සැබෑ දක්ෂියෙක්. හරි කියන කාන්නේ. yes කියලා දාන්න. සුපිරි හොනේ. සුපිරි සෙට් එකක් ඉන්නෝ. සුපිරියටම වැඩ කරනවා ඊළඟට මැනික b ගේ b බලන්න ධන 3යි ඍණ 5 ධන 3 කියන්නේ පුතේ x ගේ පැත්තට ධන 3ක් යන්න y ගේ පැත්තට ඍණ 5ක් යන්න හා ඔන්න අපි ගියා හැමතිස්සම බිඳුවෙන් තමයි කූඹියේ ඉන්නේ ඔය කූඹියේ ඉන්නේ බිඳුවේ හැමතිස්සම ධන 3ක් ගිහිල්ලා x ගේ පැත්තට හරි ගියා ඍණ 5ක් යටට ආ ඔන්න b ඔබ දක්ෂයෙක් ඕක ලකුණු කරා නා කඩේිරි අඳින්න ඕනේ කඩේිරි අඳින්නේ මට අර කොටු රූල් නැති නිසා කෙලින් පේන්නේ නැහනේ පුතාලට කොටු රූල් තියෙනවනේ එහෙනම් මක්කටයි මේ
කඩිරි අඳින්නේ අන බලන්න පුස්පලතා අනවස්ස දෙයක් නෙව එනම් මෙන්න බලන්න c x ගේ පැත්තට ඍණ 3යි y ගේ පැත්තට ඍණ 5යි x ගේ පැත්තට ඍණ 3යි y ගේ පැත්තට ඍණ 5යි අන්න c ඍණ 3යි ඍණ 5 ඍණ 3යි ඍණ 5 ඊළඟට d ඊළඟට d d ගන්න පුළුවන් x ගේ පැත්තට ධන 3යි y ගේ පැත්තට ධන 5යි ධන 3යි ධන 5 අන්න d ධන 3යි ධන 5 හරි දැන් ඔක යා කරන්න ඔබට හරියටම සමචතුරස්‍රයක් එනවනම් ඔබට හරියටම සමචතුරස්‍රයක් එනවනම් ඔබ සැබෑ දක්ෂයෙක් ඔබ ඇඳලා බලන්න නිකමට මම ওই ප්‍රැක්ටිකල් එකක් කරේ සමචතුරස්‍රයක් එනවනම් සමචතුරස්‍රයද ඍජු කෝණාස්‍රයද ඔව් ඍජු කෝණාස්‍රය මේ විදිහට ඍජු කෝණාස්‍රයක් එනවනම් ඔබ සැබෑ දක්ෂයෙක් අති දක්ෂයෙක් ඔබට මේ මැච් එක ගහ ගන්න පුළුවන් ඔබට මේ මැච් එක ගහ ගන්න පුළුවන් ඔබ දක්ෂයි ඔබ දක්ෂයි ඔක්කොම හරි කට්ටිය අතුස්සන්න බලන්න එනම් පැටියෝ ලියලා තියාගන්න පාඩම් කරන මේ ඉස්සරහින් මම අනිවාර්යෙන්ම උසස් වෙලට කරන්නේ ගණිත අංශය ඒක නීතියක් උද්‍යංග සර්කින් ඉගෙන ගන්නව නම් ඒක නීතියක් මොකද පුතේ මැක්ස් කරන මිනිස්සු ලංකාවට ඕන එහෙම වුණොත් මේ දේශපාලනය පව වෙනස් කරන්න පුළුවන් මේ අපේ ගති ටික ඔක්කොම වෙනස් වෙනවා හරි හොඳට අහගෙන හරි බය වුණත් කමන්නේ මැක්ස් වුණත් කමන්නේ ඔය දෙකෙන් එකක් කරන්න ඕන හරි එතකොට තමයි මොලේ වර්ධනය වෙන්නේ බයෝ කරන මිනිහට මුළු ඇඟම පිළිබඳ දැනුමක් තියෙනවා මැක්ස් කරන මිනිහට මුළු ලෝකෙම පිළිබඳ දැනුමක් තියෙනවා ඔබ හිතන්න මොකද කරන්න කියලා ආගිනි පුතේ ලියන්න මාතෘකාව මේක තමයි පාඩමේ අති වැදගත් මාතෘකාව ලියන්න y සමානයි mx ආකාරයේ ශ්‍රිත අධ්‍යනය y සමාන mx ආකාරයේ ශ්‍රිත අධ්‍යනය y සමාන mx ආකාරයේ ශ්‍රිත අධ්‍යනය y සමාන mx ආකාරයේ ශ්‍රිත අධ්‍යයනය අධ්‍යයනය දැන් පුතාලට කියලා දෙන්න යන්නේ y සමාන mx ආකාරයේ ශ්‍රිත කොහොමද අධ්‍යයනය කරන්න කියලා හොඳට අහගෙන ඉන්න මේකේ ඉගෙන ගන්න ඕන කරුණු ගොඩාක් තියෙනවා හිමින් කියලා දෙන්න සුපිරියට හැබැයි ඔබ හොඳින් අහන් ඉන්න ඕන අහන් හිටියොත් තමයි තේරෙන්නේ හරි පුතේ පස්සේ මම මේකේ වැඩි විස්තර ටික කියලා දෙන්න මතක තියා ගන්න y සමානයි mx y සමානයි mx මතක තියා ගන්න m කියන්නේ මොකද්ද දන්න කට්ටිය කියන්න බලන්න එම් කියන්නේ මොනවද දන්නවද නෑනේ ඔව් පුතේ M කියන්නේ අනුක්‍රමණය
एम कियाने अनुक्रमणे अनुक्रमणे दें मंग हाना एक्स कियाने मुखाद अभी कालिंग इगेन वाने एक्स कियाने स्वायत्त विचाले तमांट अभिमत पारिधि स्वायत्त विचाले तमांट अभिमत पारिधि वेनस करान पुलवा वाई कियाने मुखाद कियान अधी गेन नुआ वाई कियाने मुखाद वाई कियाने परायत्त विचाले अधी गेन नुआ मेवा देनगी नीन नोन पुते नत्तां कोहमी करानी विचाले वाई कियाने परायत्त विचाले एक्स कियाने स्वायत्त विचाले वाई कियाने परायत्त विचाले एम कियाने अनुक्रमणीय पुताल्ट कालिंग उदयंग सर कियला दोन्ना स्वायत्त विचाले कियाने मुकाद्द परायत्त विचाले कियाने मुकाद्द कियला पुताल्ट कियला दोन्ना स्वायत्त विचाले कियाने मुकाद्द परायत्त विचाले कियाने मुकाद्द कियला स्वायत्त विचाले कियाने मुकाद्द तमांट कैमति पारिधि वेनास करन्न पुलुवा පරායත්ත විචල්ලි කියන්නේ තමන්ට කැමති පරිදි වෙනස් කළ නොහැකි. එතකොට M කියන්නේ අනුක්‍රමණය. ඔන්න දැන් ඊළඟට ප්‍රශ්නේ. සර් අනුක්‍රමණය කියන්නේ මොකද්ද? අනුක්‍රමණය කියන්නේ තරයේ මතක තියාගන්න ප්‍රස්තාරයේ බෑවුම. ඕව මං කියලා දෙනවා. ඉස්සරහට කියලා දෙනවා. දැනට මතක තියාගන්න. අනුක්‍රමණය කියන්නේ ප්‍රස්තාරයට තියෙන බෑවුම ඒ කියන්නේ පුතේ දැන් සරල රේඛාවක් මෙහෙම තියනවද මෙහෙම තියනවද මෙහෙම තියනවද මෙහෙම තියනවද අන්න ඒක තීරණය කරන්නේ මෙයාගේ පැහැදිලිද ප්‍රස්තාරය මොන විදියටද තියෙන්නේ ප්‍රස්තාරය ඇඳෙන්නේ මොන විදියටද කියලා තීරණය කරන්නේ අනුක්‍රමණය මගින් ඇන්ගල් එක බෑවුම අන්න ඒක තීරණය කරන්නේ අනුක්‍රමණය මගින් අනුක්‍රමණයෙන් කරන්නේ ඒක තමයි පැහැදිලිද ලියා ගන්න ඔය නෝට් හරි වැදගත් ගොඩක් ළමයින්ට ඕවා තේරෙන්නේ නැහැ අනුක්‍රමණය කියන්නේ මොකද්ද කියලා හුවම හිනා වෙනවා මාත් එක්ක ඉතින් මමත් හිනා වෙනවා ඊට පස්සේ ආයිමත් හිනා වෙනවා ඊට පස්සේ මම ආයිමත් හිනා වෙනවා දෙන්නත් එක හිනා වෙවි ඉන්නවා හරි ඉස්කෝල ළමයින්ගේ අනුක්‍රමණය කියලා මොකද්ද හුවම පිස්සුනට මං කරා හැබැයි රෑ 12 වෙනකම් පන්ති हरे ने हरे दें आपी बालमु कोहमद प्रस्तारयक ओए वगे प्रस्तारयक अंदीने केल आपी दें बालमु कोहमद प्रस्तारयक अंदीने केल हरे ओन दें उदयंग सर प्रस्तारयक अंदीने हदन सीलु देना पैन पैत्ते किन तेला बालन सर मोनाद बाईता करन उपाक्रम सर मेतें हसीरने कोहमद ये सियाल पोड बलागिनी बलागिनी दैंग वाई समान डेकाई एक्स श्रीते अंदिमु वाई समान डेकाई एक्स के श्रीते दैंग अंदी ना दाने पोंदर बलागिनी सुपीरी श्रीते आकोक मंग अंदुर नो मार मनुष्य मक्तीन श्रीते හරි දැන් පෑන පැත්තකින් තියා සියලු දෙනාම පෑන පැත්තකින් තියලා කොන්ද කෙලින් තියාගන්න පුතේ ළමයේගේ තියෙන්න ඕන ඉගෙන ගැනීමට වඩා අංක එක පෞරුෂය තේරුණාද දැන් සාමාන්‍යයෙන් ඔය දැන් මං උගන්වන බෙලියත්
ගුරුවරු ඉන්නවා නාඩගම් නටන ගුරුවරු කුණුහරුප කියන ගුරුවරු ඉන්නවා එක්තරා ගුරුවරයෙක් ඉන්නවා සිවුරක් දාගෙන ඉන්නේ මම එයාට චීවර දතිය කියන්නේ සිවුරක් දාගත්ත ගුරුවරු ඉන්නවා අමුමමු කුණුහරුප අනවශ්‍ය දේවල්මයි ළමයිගේ ඔළුවට දාන යාළු වෙන හැටි ඒ වී බොන්නේ ඒ වොන්නේ නැහැ ළමයි උගන්නන්න ළමයි කැමති ළමයි මාර කැමති එතෙන්ට යන්න ඇයි දෙන්නෙම ඔළුව හදනේවනේ ඔළුවේ පැත්තනම යොමු කරා මොකද ළමයිගේ ඔළුව තියෙන්නේ එතන හැබැයි පැටියෝ ගුරුවරයාගේ පෞරුෂය දුර්වලයි ගුරුවරයාගේ පෞරුෂය දුර්වලයි කියන්නේ ඔයාලගේත් පෞරුෂය දුර්වල වෙනවා ඒ නිසා ජෙනුයින් ඉන්න කතා කරන දේ අත්‍යවශ්‍ය දේ විතරක් කතා කරන්න හොඳට අහුන් කන්දේ හොඳට අහගෙන ඉන්න අහගෙන පුතේ යංග සර් දැන් කියලා දෙන්න යන්නේ y 2x කියන ශ්‍රිතය අඳින්න හදන්න y කියන්නේ මොකද්ද 2 කියන්නේ මොකද්ද x කියන්නේ මොකද්ද කියන එක ඔයගෙන ඉන්න 2 කියන්නේ මොකද්ද අනුක්‍රමණය m කියලා තිබුණේ m වෙනුවට ඇවිල්ලා තියෙන 2 එහෙනම් අනුක්‍රමණය දෙක වෙච්ච ධන දෙක වෙච්ච ප්‍රස්ථාරයක් අඳින්න හදන්න පුතේ මම පොඩි ප්‍රශ්නයක් අහන්නම් ඔව්ද නැද්ද කියලා කියන්න හොඳට අහගෙන මම පොඩි ප්‍රශ්නයක් අහන්නම් ඔව්ද නැද්ද කියලා කියන්න හරි කියන්න පුතේ ප්‍රස්ථාරයක් අපි හිතමු මෙහෙම අඳින සල්ල රේඛාව නවතිනවද මේ ප්‍රස්ථාරයක් ඇඳපු ප්‍රස්ථාරයක් කවදාවත් නවතිනවද? ඔව් නම් ඔව් කියලා යස් කියලා දාන්න නැත්නම් නෝ කියලා දාන්න. ප්‍රස්ථාරයක් කවදාවත් නවතින්න පුළුවන්ද? ඔබ හිතන්න මේව හිතන්න නැත්නම් උසස් පෙළ මැක්ස් කරන්න අමාරුයි. ප්‍රස්ථාරයක් නවතිනවද? නෑ. නෑ. එහෙනම් ඔයාලා නවත්තන්නේ ඔයාලා ප්‍රස්ථාරයක් කොහොමද ඇඳලා නවත්තන්නේ මේ සර් නවත්තලා තියෙන්නේ දැන් ප්‍රස්ථාරය මේ නවත්තලා තියෙන්නේ මේව දෙකෙන් නවත්තන මතක තියාගන්න පුතේ කවදාවත් ප්‍රස්ථාරයක් නවතින්නේ නැත කවදාවත් ප්‍රස්ථාරයක් නවතින්නේ නැත එතකොට සර් අපි නවත්තන්නේ නවත්තනෝ නෙවෙයි අපි සලකන පරාසය තියෙන්නේ අපි සලකන පරාසයට විතරක් අඳලා නවත්තනෝ තේරුණාද එහෙනම් ප්‍රස්ථාරයක වැදගත්ම දේ තමයි සලකන පරාසය ආ ප්‍රස්ථාරයක අනිත් වැදගත්ම දේ තමයි පරාසය පරාසය අනිවාර්යෙන් විභාගෙට දෙනෝ නැත්තම් වගුවකින් දෙනෝ නැත්තම් මෙන්න මෙහෙම දෙනෝ ඍණ තුනත් ධන තුන ආ මේ අසමානතාව දැන් ඔබ අවබෝධ කරගන්න ඕන මෙතනින් කියන්නේ ඍණ තුනත් ඍණ තුනේ සිට ධන තුන තෙක් ප්‍රස්ථාරය අඳින්න ඕන ඍණ තුනේ සිට ධන තුන තෙක් එහෙනම් ප්‍රස්ථාරයක වැදගත්ම දේ තමයි මෙන්න මේ පරාසය ඔන්න දැන් අඳින්න හදන්න ඔන්න දැන් වගුවක් ගන්න x y ऋण तुन पटांगा हरे अच्छा रे अन्नो कट तमें क्या नहीं परास वागु परास वागु आ कानी मारें तीन प्रस्ताव रे कानी ने कोटा ශීතය තියෙන්න ඕන පරාසය තියෙන්න ඕන පරාසයට අදාළ වගුවක් තියෙන්න දැන් ඔන්න මේ y අගයන් හොයන්න හදන්න ඔන්න බලන්න හොයන විදිය y සමානයි 2x නේ x වෙනුවට ඍණ 3 දාන්න x තියෙන තැනට ඍණ 3 දාන්න x තියෙන තැනට ඍණ 3 දැම්මම ඍණ 3 දෙකෙන් වැඩි කරාම ඍණ 6 ආන් මෙතෙන්ට ඍණ 6 තේරුණාද මේ x තියෙන තැනට x කියන්නේ සායත් විචලනේ තමන්ට කැමති පරිදි වෙනස් කරන්න පුළුවන් x කියන කෙනා තමන්ට කැමති පරිදි වෙනස් කරන්න පුළුවන් මේ x තියෙන තැනට ඍණ 2 ඍණ 1 බිඳුව ගෙනihin දාන්න දැම්මට පස්සේ y පිරෙනවා ආ
එතකොට ඍණ 4යි ඍණ 2යි ওই විදිහට පුරන්න හරි පුරන්න බලන්න ඉක්මන් කරා ඉක්මන් කරා පරාසය ලියන්න තේරෙන්නේ ඕනේ නැහැ මේක තේරෙන්න ඕනේ නැහැ පරාස ලියන්න තේරුම් ගන්න ඕනේ නැහැ මම දෙන්නම් නැත්තම් මම වචනින් දෙන්න හා තේරෙන්නේ නැත්තම් මේක ලියන්න පුළුවන් ඍණ 3 සිට ධන 3 තෙක් එක්සි පරාසය ඔන්න මං වචනින් දුන්නා ඒක ලියා ගන්නකො උඩේක නොතේරුණක් කවන්නේ හරි පිරවද ඔව් බලමු බිඳුවට ආයේ මොකද්ද බිඳුව ආවේ බිඳුව බිඳුව මන් දැක්ක සමහරු දෙක දාගෙන ඉන්න ඇයි පුතේ බිඳුව අන බලන්න y සමානයි 2x x වෙනුවට බිඳුව දානවා දෙවරක් බිඳුව බිඳුව ඇයි බිඳුව මොකෙන් වැඩි උනක් බිඳුව එතකොට 1 2කින් වැඩි කරාම 2යි 2 2කින් වැඩි කරාම 4යි 3 2කින් වැඩි කරාම 6යි ආදරණීය දුවේ පුතේ ඔන්න ඔකට කියන්නේ පරාස වගුව අනිවාර්යෙන් ප්‍රස්ථාරයක් අඳින්න නම් ශ්‍රිතය දැනගන්න ඕන පරාසය දැනගන්න ඕන පරාස වගුව දෙන්න ඕන පරාසය නොදී පරාස වගුව දුන්නත් ඇති ඒ මොකෝ සර් ඇයි මෙතන තියෙන ඕනේ ඍණ 3 ඉඳලා ධන 3 වගුව දුන්න නම් ඇති වගුව දෙනව නම් පරාසයක් ඕනේ නැහැ. වගුව දෙනව නම් පරාසයක් ඕනේ නැහැ. නමුත් මට හම්බුණා රෝයල් පේපර් එක. රාජකීය පේපර් එක. රාජකීය ඉස්කෝලේ පේපරේ ජාතික පාසලේ අපිට හම්බුණා. මට හම්බුණා පරාසය විතරක් දීලා ප්‍රස්ථාරය අඳින්න කිව්වා. පරාසය විතරක් දීලා ප්‍රස්ථාරය අඳින්න කිව්වා. එතකොට ළමයි ඩිම් වෙනවනේ. වගුවට හුරු වෙන්න එපා. තේරුණානේ පරාසය දුන්නොත් පුළුවන් වෙන්න ඕන. මුකුත් නෑ පුතේ ඇති දෙයක් නෑ x ඍණ 3 නම් මෙතන ඍණ 3 ඍණ 3 දෙකෙන් වැඩි කරාම ඍණ 6 ඍණ 2 නම් මෙතෙන්ට ඍණ 2 ඍණ 2 දෙකෙන් වැඩි කරාම ඍණ 4 හරි දැන් පුතේ අර විදියට මතකද ඔයාලා ඛණ්ඩාංක ලකුණු කරා අන්න ඛණ්ඩාංකෙ මෙන්න ඍණ 3 ඍණ 6 ඍණ 2 ඍණ 4 අර ඛණ්ඩාංක ලකුණු බිඳුව බිඳුව 1 2 දෙක හතර තුන අන්නේ විදියට දැන් ප්‍රස්ථාරයක ඛණ්ඩාංක තලයක ලකුණු කරන්න. හරි. ඔන්න දැන් ලකුණු කරන්න හදන්න. මා අඳ ගන්න ඛණ්ඩාංක තලය දෙපැත්තටම 6 6න් ඛණ්ඩාංක තලයක් අඳ ගන්න. ඉක්මන් කරන්න.
खंडांक तले y x एक चुट्टक वैडी उनाट कामक ने होंदे तूनट वोनने हातर दाक्वा की गान तोर हरी लेसी वैडे हरी දැන් හොඳට බලන් ඉන්න. කණ්ණාක ලකුණු කරන්න හදන්න. ඍණ 3 දී x ඍණ 3 දී ඍණ 6යි. ලකුණු කරන්න බලන්න හා. මට කලින් ලකුණු මම එකක් ලකුණු කරන්න. පළවෙනි එක ඍණ 3 දී y ඍණ 6. ආ. මම මේ ඔයාලා කඩේ දාන්න ඕනේ. මට මේ නැති නිසා මම ඉක්පන් හා ලකුණු කළ යා කරන්න බලන්න ඉක්පන් කරන්න ඉක්පන් කරන්න ලකුණු කළ යා කරන්න බලන්න හරිද බුදේ හරි කෝ බලන්න හරිද කෝ බලන්න හරි ඍණ දෙකේදී කීයද ඍණ දෙකේදී ඍණ 4යි ඍණ එකේදී ඍණ 2යි බිඳුවේදී බිඳුවයි ධන එකේදී ධන 2යි ධන දෙකේදී ධන 4යි ධන 3ේදී ධන 6යි ආ දැන් යා කරන්න ඔන්නක තමයි y සම ඒක අනිවාර්යෙන් ප්‍රස්ථාරේ නම් කරන්න නමක් තියෙන්න බෑ නැත්නම් අඳුර ගන්න බෑ නම තමයි ශ්‍රිතය y සමාන 2x දැන් පුතාලට නම් තියෙනවනේ සුනිල් සඳුන් කමල් රයිට් මෙන්න ගෙදර වැඩ ලියා ගන්න ගෙදර වැඩ मैंने मेटी के अंदर इन्नो ना वाई समान है ऋण देखा ही एक्स
y සමානයි 3x y සමානයි ඍණ 3x y සමානයි 5x right ඔන්න ඔය හතර අනිවාර්යෙන් ගෙදර දික් කරන්න පුළුවන් නම් කළා මට WhatsApp එකක් දාන්න මගේ අංකෙට 0.71 251 86 96 कॉल करने पा कॉल करा आंसर करान वेन्या पुते मुकद दावसकट कॉल दाहकट आसन प्रमाण या कोकट एनो इतो कोट आई थिंक कला तुरंगीन तमें आंसर वेन मैसेज जगा दान मैसेज बालनो अनिवार्य दैनट मैसेज पांदास का ना केकत आतीनो मेवेन कोट बालनो दावसकट दाहक कितर बालनो मा मैसेजस दान हरे रे अनिवार्य दान ने एक किए वनो अनिवार्य मैसेज माम बैलुआत नता तोप दान एक पुरुद वेन හරිනේ ඊළඟට උදයන්ග සර්ගේ ටියුට් එකේ ප්‍රස්තාර බලන්න දීලා ඇති ඒකත් හදන්න ලබන සතියේ එකේ සහ පයිතගරස් වල උණක් කමන්නේ අමාරු ප්‍රශ්න තියෙනවනම් ලබන සතියේ සාකච්ඡා කරමු මට නම් පැය දෙකක් ගියා දැනුන්නේ නැහැ ඔබට කොහොමද දන්නේ හරි එහෙනම් ලබන සතිය හම්බෙමු ලබන සතිය ඉරිදා හොඳයි අඟහරු වාද ඇස් දෙන්න එපා හරි නැගිටලා ආයිබුවන් කිය හරි ආයිබුවන් බුදු සරණයි පරිස්සමෙන් මේ රෙකෝඩින් එක සිස්ටම් දානවා පරිස්සමෙන් ඉන්න ජයෙන් ජයම වේවා උස්සන්න